මේ බලන්න හදන්නේ JFT exam එකට කොහොමද apply කරන්න කියලා. මොකද JFT exam එකට apply කරන මේ website එක interface එක පොඩක් අලුත් වෙලා තියෙනවා. අපි බලමු මේ අලුත් වෙච්ච website එකෙන් කොහොමද විභාගයට apply කරන්න කියලා. ඉස්සෙල්ලාම apply කරන විදිහ බලන්න කලින් අපිට තියෙනවා පුංචි කරුණු ටිකක් දැනගන්න. අපි ඉස්සෙල්ලාම මේ කරුණු ටික මොනවද කියලා බලලා ඉමු. මෙතනින් යඩට යද්දී ඔයාලට තියෙනවා මෙතන ID creation, login, reservation, change කියලා මෙන්න මේ වගේ ටැබ් දෙකක්. අපි මේ දෙක පස්සේ කතා කරමු කොහොමද ID එකක් create කරගන්නේ, කොහොමද reservation එකක් දාන්න කියලා. ඊට කලින් අපි අර විස්තර ටික චුට්ටක් බලලා ඉමු. මෙතනින් පල්ලෙහාට යද්දී මෙන්න මෙතන ඔයාලට හම්බෙනවා exam information කියලා කියන තැන, විශේෂ කරුණු ටිකක්. මෙතන මේ exam එක තියෙන්නේ computer based test එකක් විදියට. ඒ කියන්නේ computer එකකින් තමයි ඔයාලට උත්තර ලියන්න සිද්ධ වෙන්නේ. ඊළඟට විභාගය sections 4කින් සමන්විත වෙනවා. පළවෙනි section එකේ තියෙන්නේ letters and vocab. ඒ කියන්නේ ඔයාලට අකුරු සහ වචන පිළිබඳ දැනුම තමයි මෙතනදී බලන්නේ. ඒ කියන්නේ කංජි අක්ෂර, හිරංගන කතකන අක්ෂර සහ වචන පිළිබඳ දැනුම. ඊළඟට conversation and expression. ඊළඟට ඔයාලගේ බලන්නේ කයිවා. අපි ඔයාලා ඉරදොරි පොතේ ඉගෙන ගද්දී ඔයාලට ගොඩාක් කයිවා හම්බෙන්නේ නැති, අන්න ඒ සම්බන්ධ දැනුම තමයි මේ දෙවැනි සෙක්ෂන් එකේදී පරීක්ෂා කරන්නේ. ඊළඟට ලිස්නින් සෙක්ෂන් එකේදී සවන් දීම පිළිබඳ කුසලතාවය තමයි පරීක්ෂා කරලා බලන්නේ. ඊළඟට රීඩින් සෙක්ෂන් එකේදී මොන හරි පොඩි පැසේජ් එකක් වගේ එකක් දීලා ඒකෙන් තමයි ප්‍රශ්නයක් ඔයාලගෙන් අහන්නේ. ඒතර මේ වගේ සෙක්ෂන්ස් හතරකින් මේ පේපර් එක සමන්විත වෙනවා. ඊළඟට සාමාන්‍යයෙන් පේපර් එකේ ප්‍රශ්න තියෙනවා 50ක් හෝ 50කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍යයෙන් තියෙනවා. ඊළඟට එක්සෑම් එක පවත්වන වේලාව පැයයි. පැයක් ඇතුළත මේ ප්‍රශ්න 50ටම උත්තර ලියන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු පල්ලෙහාට ගිහිල්ලා මෙතන තව ඔයාලට වැදගත් කාරණාවක් තියෙනවා. මෙන්න මෙතන ඔයාලා ෆොටෝ එකක් ඔයාලගේ ඇප්ලයි කරලා ඔයාලා ෆොටෝ එකක් මේකට ඇටච් කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ ෆොටෝ එක ගද්දී මෙන්න මේ ටැබ් එක උඩ ක්ලික් කරාම ඔයාලට මේ ෆොටෝ එක ගන්න අවශ්‍ය රූල්ස් ටික සඳහන් වෙලා තියෙනවා. එතන ටැබ් එක ක්ලික් කරාම මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි ඔයාලට පේන්නේ. මෙතන තියෙනවා බලන්න මේ ෆොටෝ එක ගන්න ඕන සයිස් එක මෙතන සඳහන් වෙලා තියෙනවා. මේ දෙකෙන් එකක් එක විදිහකට ඔයාලා ෆොටෝ එක ගන්න පුළුවන්. ඔයාලා ෆොටෝ එක ගන්න තැනට ගිහාම ගිහලා මේක එක් ෆොටෝ එකක් පෙන්වන්න මේ විදිහට යෝනි කියලා. එතකොට ඔයාලට මේ විදිහට ෆොටෝ එක ලබා ගන්න පුළුවන් වෙයි. ඊට අමතරව මෙතන විශේෂ දෙයක් තියෙනවා. මේ ෆෝමැට් එක තියෙන ඕනේ ෆොටෝ එකේ JPEG කියලා කියන ෆෝමැට් එකේ. වෙන වෙන ෆෝමැට් වලින් තියෙන්න බෑ. මේ කියන ෆෝමැට් එකෙම තියෙන්න ඕනේ. ඊළඟට ෆොටෝ එකේ සයිස් එක මෙගාබයිට් 10ක් හෝ 10ට වඩා අඩු වෙන්න ඕනේ. ඊළඟට මෙතන ඔයාලට පේනවා ඇති ඔයාලගේ ෆොටෝ එක ගනිද්දී මේ ඔයාලගේ මුහුණේ 70%ක් පේන විදිහට තමයි ෆොටෝ එක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ගොඩාක් පොඩියට මූණ තියෙන විදිහට ෆොටෝස් ගත්තට ෆොටෝස් අරගෙන ඇටච් කළොත් ඒක රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒක නිසා මුහුණේ ප්‍රමාණය 70%ක් පේන විදිහට මේක අනිවාර්යයෙන් ෆොටෝ එක ගන්න කෙනාට විශේෂයෙන් කියලා මේ විදිහට ෆොටෝ එක අරගන්න. ඊළඟට ඔයාලට මේක මේ මාස 3ක් ඇතුළත ගත්ත ෆොටෝ එකක් වෙන්න ඕනේ. කියන්නේ විභාගය පවත්වන දිනයට මාස 3ක් ඇතුළත ගත්ත ෆොටෝ එකක් තමයි ඇටච් කරන්න ඕනේ. ගොඩාක් පරණ ෆොටෝස් ඇටච් කරන්න බෑ. ගොඩාක් ක්ලියර් වෙන්න ඕනේ ෆොටෝ එක. බ්ලර් වෙලා තියෙන්න බෑ. හෙවණැලි වැටිලා තියෙන්න බෑ. ඒව ගැන සැලකිලිමත් වෙන්න හොඳට ඔයාලගේ මූණ පේන පැහැදිලි ෆොටෝ එකක් ඇටච් කරන්න අමතක කරන්න එපා. ඊළඟට අපි බලමු ඊළඟට තියෙන විශේෂ කරුණු මොකද්ද කියලා. දැන් ඔයාලා රිසර්වේෂන් එකක් දාදී එක්සෑම් එකට රිසර්වේෂන් එකක් දැම්මට පස්සේ ඔයාලගේ මුදල් අපහු රිෆන්ඩ් කරන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න. ඒක නිසා ඔයාලා එක්සෑම් එක JFT එක්සෑම් එක ලියනවා නම් අනිවාර්යයෙන්ම හොඳට සූදානම් වුණාට පස්සේ එක්සෑම් එකට ඇප්ලයි කරන්න. මොකද ඔයාලගේ සල්ලි නැවත ලබා ගන්න බෑ එක්සෑම් එකට රිසර්වේෂන් එකක් දැම්මට පස්සේ. ඊළඟට මෙතනින් පල්ලෙහාට යද්දී තියෙනවා මෙතන තියෙනවා ඔයාලගේ ටෙස්ට් එක පවත්වන දවසේදී ඔයාලා අනිවාර්යයෙන්ම ටෙස්ට් එක පවත්වන ස්ථානයට ඔයාලට ඇතුල් වෙන්න පුළුවන් විනාඩි 30ක. කියන්නේ විභාගයට විනාඩි 30ක කලින් ඉඳලම ඔයාලට එක්සෑම් එක තියෙන ඒ අදාළ ස්ථානයට ඇතුල් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම විනාඩි 15කට කලින් ඇවිල්ලා ඉන්න වෙනවා. අනිවාර්යයෙන්ම විනාඩි 15කට කලින් ඇවිල්ලා ඉන්න වෙනවා. ඔයාලා මේ විදිහට පරක්කු වෙලා ආවොත් එහෙම විනාඩි 15ක් ඇතුළත විභාගය පටන් ගන්න විනාඩි 15ක් අවම ඇතුළත ඇවිල්ලා තිබුණේ නැත්නම් ඔයාලට විභාගය ලියන්න දෙන එකක් නැති වෙයි. ඒක නිසා මේ කියන නීති හරියට පිළිපදින්න. ඊළඟට මෙතන තියෙනවා ඔයාලා අනිවාර්යයෙන්ම විභාගයට යද්දී ඔයාලගේ identification documents මොනවාද මේ identification documents කියලා අපි පස්සේ බලමු.
අනිවාරෙන් අරයන්න ඕනේ ඒ ඩොකියමන්ස් ටික ඊට අමතරව කන්ෆර්මේෂන් ලෙටර් එකක් අරන් යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා විභාගයට ඇප්ලයි කරාට පස්සේ ඔයාලට ලැබෙනවා පොඩි කන්ෆර්මේෂන් ලෙටර් එකක්. ඒක අනිවාර්යයෙන්ම විභාගය පවත්වන දවසට අරගෙන යන්න ඕනේ. ඒක මේ දෙක අරගෙන ගියේ නැත්නම් ඒත් ඔයාලට විභාගයට මුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට මෙතනින් පල්ලෙහාට යද්දී එතන මෙතන මුලින්ම සඳහන් කළා තියෙනවා ඔයාලගේ මේ ඩොකියුමන්ට් ඩොකියුමන්ට් එකේ තියෙන නම සහ ඔයාලා ප්‍රොමෙටික් ID එක හදද්දී එතනට සඳහන් කරපු නම සමාන වෙන්න ඕනේ. ඒක පළවෙනිම දේ. නම් දෙකක් වෙන්න බෑ, එක විදිහට තියෙන්න ඕනේ. ඩොකියුමන්ට් ඔයාලගේ ID එකේ හෝ පාස්පෝර්ට් එකේ නම තියෙන විදිහටම තමයි ඔයාලගේ ID එක හදද්දී එතනට නම සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ අරගෙන යන ඐඩෙන්ටිෆිකේෂන් ඩොකියුමන්ට් එක ඔරිජිනල් එකක් වෙන්න ඕනේ. කියන්නේ ID එක නම් හරියට ID එක අරන් යන්න ඕනේ. ID එකේ කොපීස් අරගෙන ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි ඔයාලගේ ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එකක් වගේ දෙයක් අරගෙන යන්න බෑ ඐඩෙන්ටිෆිකේෂන් ඩොකියුමන්ට් එක විදියට. ඒ කියන්නේ ඔයාලගේ ID එකේ ෆොටෝ එකක් අරගෙන ගිහලා පෙන්නුවට තේරුමක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔරිජිනල් ඩොකියුමන්ට් එක, ඔරිජිනල් ID එක, නැත්නම් ඔරිජිනල් පාස්පෝර්ට් එක අරගෙන යන්න ඕනේ. ඊළඟට මෙතන පල්ලෙහාට ගියාම තියෙනවා මේ examination fee by country. ඒ කියන්නේ රටෙන් රටට exam එකේ ෆී එක කොහොමද කියලා කියන එක මෙන්න මේ ටැබ් එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි බලමු ලංකාවේ ඔයාලා exam එක ලියනවා නම් ඒ වෙලාවට කොහොමද ඔයාලගේ exam fee එක වෙන්නේ කියලා. මෙතන මේ සඳහන් වෙලා තියෙනවා ඉස්සෙල්ලාම JFT කියලා කියන විභාගයේදී ඔයාලට මුදල වෙන්නේ exam fee එක 12,000ක් වෙනවා. රුපියල් වලින් 12,000ක්. ලොකු මුදල් ප්‍රමාණයක් වැය කරන්න වෙනවා ඔයාලට මේ exam එක ලියන්න. ඒක නිසා JFT විභාගය ඔයාලා ලියන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම හොඳින් සූදානම් වුණාට පස්සේ Tamanta විභාගය දැන් ලියන්න මම සූදානම් කියලා කියන ඒ කන්ෆිඩන්ස් එක ආවට පස්සේ විභාගයට ඇප්ලයි කරලා ලියන එක තමයි සුදුසුම. මොකද නැත්තම් ඔයාලට ලොකු මුදලක් නැවත JFT විභාගය ලියන්න තවත් වැය කරන්න සිද්ධ වෙයි. මේ මුදල වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ අද දවසට මේ JFT exam එකේ තියෙන මුදල තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. මෙතන වෙන තියෙන යාලගේ SSW skill test වල තියෙන වෙන වෙනම විභාගවල exam fee එක මෙතන ඉස්සරහින් සඳහන් කරලා තියෙනවා. ඔයාලට ඒව උනත් බලන්න පුළුවන්. ඊළඟට මෙතන යරට ගියාට පස්සේ අපිට තියෙනවා තව වැදගත් කරුණු කිහිපයක් මෙන්න මෙතන. ඔයාලා මොනවද exam එක දවසට අරගෙන යන්න ඕන දේවල්. හරි. මෙතන තියෙනවා confirmation letter එක සහ identity verification documents. confirmation letter එක කියලා කියන්නේ ඔයාලා exam එකට apply කරාට පස්සේ ඔයාලට අන්තිමෙන ඒ කන්ෆර්මේෂන් එක තමයි ඔයාලා මේ කන්ෆර්මේෂන් ලෙටර් එක විදිහට අරගෙන යන්න ඕනේ. ඊළඟට ඐඩෙන්ටිටි වෙරිෆිකේෂන් ඩොකියුමන්ට්ස් විදිහට ඔයාලට අරගෙන යන්න තියෙන ඩොකියුමන්ට්ස් මොනවද කියලා අපි බලමු. මෙන්න මෙතන යට ටැබ් එකක් තියෙනවා. මේ ටැබ් එක උඩ ක්ලික් කරාම ඔයාලට පේන්නේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක්. මෙතන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඔයාලගේ ඐඩෙන්ටිෆිකේෂන් ඩොකියුමන්ට්ස් මොනවද කියලා. එක්ක පාස්පෝර්ට් එක අරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඩ්‍රයිවිං ලයිසන් එක අරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් නැෂනල් ඐඩෙන්ටිටි කාඩ් එක අරගෙන යන්න පුළුවන්. ඔයාලගේ ID කාඩ් එක අරගෙන යනවා නම් ඒ ID කාඩ් එක 2017 ඔක්තෝබර් 27න් පස්සේ නිකුත් කරපු ID කාඩ් එකක් වෙන්න ඕනේ. ID කාඩ් එක අරන් යනවා නම් 2014 කලින් ID කාඩ් එකක් නම් ඔයාලට තියෙන්නේ අරගෙන යන්න බෑ. එහෙමනම් අරගෙන යන්න පුළුවන් මේ දෙකෙන් එකක්, පාස්පෝර්ට් එක හෝ ඩ්‍රයිවර්ස් ලයිසන් එක අරගෙන යන්න පුළුවන්. මෙන්න මේ කරුණු ටික තමයි අපිට විශේෂයෙන්ම මේ දැනගන්න තිබුණේ. ඔයාලා මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා පොඩ්ඩක් තව ටිකක් කියවලා බලන්න මොනවද තියෙන කරුණු කියලා. එහෙනම් අපි දැන් යමු ඔයාලගේ ID එක ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා බලන්න. දැන් ඔයාලා මේ විදිහට උඩට යද්දී මෙතන තියෙනවා ඔයාලට පේන ඇති ටැබ් එකක් ID creation කියලා. මෙන්න මේ ටැබ් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට agreement එකක් තියෙනවා. පුළුවන් අය මේක කියවන්න. තේරෙන්නේ නැති තැනක් මොන හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න පුළුවන්. මේක agreement එකක් විභාගය සඳහා. ඊට පස්සේ මෙතනින් යටට ගිහාම මෙතන මේ yes කියලා කියන බටන් එක උඩ ක්ලික් වෙලා තියෙන්න ඕනේ. එතන ඊට පස්සේ agree කියලා කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා මෙතන email address එක type කරන්න තැනක්. හොඳට මතක තියාගන්න මේ email address එක වැඩ කරන Tamanta emails එන password එක email address එක මතක email එකක් මෙතනින් type කරන්න. මොකද මේ prometic ID කියලා කියන එක නිතර හදන්න බෑ. එක්කෙනෙක්ට හදන්න පුළුවන් එකවතාවයි prometic ID එකක්. ඒ නිසා ඔයාලට ඒක අමතක වෙනවා නම් අනිවාර්යයෙන්ම මතක ඇති තැනක ලියලා තියාගන්න password එකත් එක්කම email address එක. ඔයාලගේ email address එක මෙතන දැන් type කරන්න. ඊට පස්සේ ඔයාලගේ email address එක දාලා okay එක දුන්නට පස්සේ මෙතනින් පෙන්නවා ඔයාලගේ මේ email address එක හරි නේද කියලා confirm කරගන්න. මෙතනින් පෙන්නවා හරියට බලන්න email address එක type වෙලා තියෙනවද හරියට කියලා. ඔව් නම් මෙතන yes කියලා කියන මෙන්න මේ button එක උඩ click කරන්න.
ඊට පස්සේ ඔයාලට මෙතනින් පෙන්නනවා පාස්වර්ඩ් එකක් ගහන තැනක්. මේ පාස්වර්ඩ් එක අනිවාර්යයෙන්ම කැරක්ටර්ස් 6ක් 14ක් අතර පාස්වර්ඩ් එකක් වෙන්න ඕනේ. ඒක නිසා මතක ඇතිව තමන් මෙතන සඳහන් කරන පාස්වර්ඩ් එක අර ජීමේල් එක ලියපු තැනින්ම ලියලා මතක තියාගෙන මතක ඇති තැනක තියාගන්න. මේ ගහපු පාස්වර්ඩ් එකම ආය පාරක් මෙතනින් ගහන්න. ඊට පස්සේ නෙක්ස්ට් කියලා කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා ක්‍රියේටින් අ ප්‍රොමෙටික් ID කියලා මෙන්න මේ page එක. දැන් මෙතන ඔයාලගේ first name එක මෙතනින් ටයිප් කරන්න තමයි තියෙන්නේ. ඒතොර දැන් මෙතන ඔයාලගේ නම address එක ටයිප් කරද්දී මෙන්න මේ වගේ comma at mark එක මේ වගේ dot space ඒ වගේ දේවල් පාවිච්චි කරන්න බෑ. එතකොට ඔයාලගේ මෙතන first name එකේදී first name එක විදිහට දෙන්න ඕන ඔයාලගේ ID card එකේ තියෙන පළවෙනි නම. එක නමේ එක කොටසයි දෙන්න පුළුවන්. පළවෙනි කොටස විතරයි මෙතනින් ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන last name කියලා කියන තැනත් ඔයාලගේ නමේ තියෙන අන්තිම කොටස විතරයි ටයිප් කරන්න පුළුවන්. එක වචනයයි ටයිප් කරන්න පුළුවන්. ඉතුරු නමේ ඉතුරු කොටස් ටික මේ middle name කියලා කියන තැනින් ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාලගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් ටයිප් කරන්න. ඊළඟට ඔයාලගේ මෙතන address එක ටයිප් කරන්න තියෙනවා. මේ address එක ටයිප් කරන්න පුළුවන් ඔයාලට කොටස් තුනක් යටතේ මෙතනින් තමන්ගේ address එකට අදාළ අංකය මොකක් හරි තියෙනවා නම් ඒක ටයිප් කරලා ඊට පස්සේ ඊගාවකින් තමන්ගේ street name එක ටයිප් කරලා අන්තිමට ඔයාලට පුළුවන් city එක ටයිප් කරන්න. නගරය ටයිප් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ පළාත ටයිප් කරන්න වෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලගේ postal code එක ටයිප් කරන්න තියෙනවා. postal code එක මෙතනින් ටයිප් කරන්න. postal code එක දන්නේ නැත්නම් Google එකට ගිහිල්ලා තමන්ගේ post office එක අදාළ නගරයත් එක්ක postal code කියලා ගැහුවාම ඔයාලට මෙතනින් පෙන්නනවා ඔයාලගේ postal code එක මොකද්ද කියලා. ඉලක්කමක් තමයි postal code එකක් කියලා කියන්නේ. මේක ටයිප් කරන්න ඕනේ මේ ඉස්සෙල්ලා මම පෙන්නපු තැනින්. මෙතනින් ටයිප් කරන්න. ඊට පස්සේ පල්ලෙහාට ගියාම මෙතන තියෙනවා next කියලා කියන බටන් එක. මෙන්න මේක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ මෙතන ඔයාලා fill කරපු විස්තර ටික ආපහු පෙන්නනවා. මේ ටික නිවැරදිව fill වෙලා තියෙනවද කියලා බලන්න. නිවැරදිව fill වෙලා තියෙනවා නම් මෙතන තියෙන next කියලා කියන බටන් එක උඩ ක්ලික් කරන්න. එතකොට දැන් ඔයාලගේ ප්‍රොමෙටික් ID එක හැදිලා ඉවරයි. ඔයාලා ඉස්සලා දීපු email address එකට email එකක් විදිහට අවිල්ලා තියෙන ඔයාලගේ ප්‍රොමෙටික් ID එක. ඒ වගේම තමයි ඔයාලට මේ ප්‍රොමෙටික් ID එක ඕන වෙනවා test එකට register වීම සඳහා. අපි එහෙනම් දැන් යමු මේ JFT website එකේ front page එකට. එතනින් තමයි ඔයාලට exam එකට register වෙන්න තියෙන්නේ. දැන් ඔයාලා ID එක create කරගන්නේ කොහොමද කියන එක දන්නවා. දැන් අපි බලමු කොහොමද exam එකකට reservation එකක් දාන්නේ කියලා. දැන් මේ ඉන්නේ අපි ඉස්සෙල්ලා කලින් ඔයාලා දැකපු website එකේම තමයි. link එක ඔයාලට description box එකෙන් ගන්න පුළුවන්. මෙතන පොඩ්ඩක් මේ විදිහට පල්ලෙහාට ගියාම ඔයාලට පේනවා ඇති මෙතන tab එකක් තියෙනවා. මෙන්න මේ login reservation change කියලා tab එකක්. මෙන්න මේ tab එක උඩ click කරන්න. මෙතනින් ක්ලික් කරාට පස්සේ මෙතන ඔයාලගේ ප්‍රොමෙටික් ID එක ටයිප් කරන්න තැනක් එනවා. මෙතනින් ඔයාලගේ email එකට ආපු ප්‍රොමෙටික් ID එක නිවැරදිව ටයිප් කරන්න. එතකොට ප්‍රොමෙටික් ID එක සාමාන්‍යයෙන් මුල හැදෙන JP කියලා කියන අකුරු දෙකෙන් තමයි පටන් ගන්නෙ. JP ඊට පස්සේ ඉලක්කම් කීපයක් තමයි තියෙන්නේ. ඒ අදාළ ප්‍රොමෙටික් ID එක මෙතනින් ටයිප් කරන්න. ඊට පස්සේ මෙතනින් තියෙනවා ඔයාලගේ password එක ටයිප් කරන්න. password එක ඔයාලා කලින් හදාගත්ත password එක මෙතනින් ටයිප් කරන්න. ඊට පස්සේ මෙතනින් පොඩි text එකක් පෙන්නනවා. මේ තියෙන ටික මේ විදිහට මෙතනින් ටයිප් කරන්න ඕනේ. ඔයාලට මේක පැහැදිලි නැත්නම් ඔයාලට මෙන්න මෙතන තියෙන මේ පොඩි button එකෙන් වෙන එකක් ගන්න පුළුවන්. පැහැදිලි එකක් ගන්න. අපි දැන් මෙතනින් ඒ තියෙන විදිහටම මේක ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ වගේ page එකකට තමයි එන්නේ. දැනට ඔයා කිසිම reservation එකක් දාලා නැහැ කියලා මෙන්න මෙතනින් පෙන්නනවා. දැන් අපි හදන්නේ reservation එකක් දාන්න. මෙතන තියෙන මෙන්න මේ තැඹිලි පාට tab එක උඩ click කරන්න. ඊට පස්සේ මෙතන test terms and conditions ටික පෙන්නනවා. මේ ටිකත් පුළුවන් වෙලාවක් අරගෙන කියවන්න. ඊට පස්සේ එතනින් එහෙමම යටට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා I agree කියලා මෙන්න මෙතන පොඩි ටික් මාක් එකක් දාන තැනක් තියෙනවා. ඒක ටික් මාක් එක දැම්මට පස්සේ මෙන්න මෙතන තියෙන agree and continue කියලා කියන මෙන්න මේ බටන් එක උඩ click කරන්න. ඒක උඩ click කරාම ඔයාලගේ personal information පෙන්වනවා මෙතනින්. මේ ටික නැවත නිවැරදිද කියලා බලන්න. බලලා ඊට පස්සේ නිවැරදි නම් ඔයාලට පුළුවන් මේ continue කියලා කියන බටන් එක උඩ click කරන්න. ඒක උඩ click කරාම ආයෙත් පෙන්වනවා agreement එකක්. මේකත් කියවන්න. කියවලා ඊට පස්සේ මෙතන තියෙන මේ බටන් එක උඩ ක්ලික් කරා.
ඉරිපස් ඔයාලට තියෙනවා සිලෙක්ට් අ ටෙස්ට් කියලා මෙන්න මේ වගේ පේජ් එකකට තමයි එන්නේ. මෙතනින් මෙන්න මේ ඇරෝ එක උඩ ක්ලික් කරාම මේ තියෙන්නේ JFT Basic Japanese කියලා කියන මෙන්න මේ මේක සිලෙක්ට් කරන්න වෙනවා. ඒක සිලෙක්ට් කරලා ඊට පස්සේ නෙක්ස්ට් කියලා කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාම ආයෙමත් ඔයාලගේ පර්සනල් ඩීටේල්ස් දෙන්න තැනක් එනවා. දැන් මේ ඔයාලා එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්න තමයි මේ ඩීටේල්ස් ටික දෙන්නේ. ඉස්සෙල්ලාම ඔයාලගේ බර්ත්ඩේ එක මෙතනින් සිලෙක්ට් කරන්න, අවුරුද්ද මාසය දිනය සිලෙක්ට් කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා ෆීමේල්ද මේල්ද කියලා කියන එක උඩින් ක්ලික් කරන්න. ඊළඟට ඔයාලගේ නැෂනැලිටි එක. මෙතනත් ඔයාලට පුළුවන් තමන්ගේ රට මේ ඇරෝ එකෙන් තෝරන්න. ඊට පස්සේ ඔයාලගේ නේටිව් ලැංග්වේජ් එක මෙතනින් තෝරන්න තියෙනවා. අපේ මව් භාෂාව මොකද්ද කියලා තෝරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා ඔයාලා මේ JFT විභාගය ලියන්නේ මොන ෆීල්ඩ් එකෙන් යන්නද, කෑව ගිවර්ද, මැෂින් පාර්ට්ස්ද, මොකක්ද කියන එක තෝරන්න තියෙනවා. තමන්ට අදාළ එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයා මීට කලින් ජපානයට ඇවිල්ලා තියෙනවද, ඒ මොකක් සඳහාද, මීට කලින් ගිහින් තියෙනවා නම් විතරයි මෙතන ඔයාලට තෝරන්න තියෙන්නේ. ගිහින් නැත්තම් මේ පළවෙනියටම තියෙන මෙන්න මේක තේරුවා නම් හරි. ඊට පස්සේ ඔයාලට තියෙනවා ජපන් භාෂාව කොච්චර කාලයක් ඉගෙන ගත්තද කියලා සඳහන් කරන්න මෙතනින් තෝරන්න තමයි තියෙන්නේ. තමන් ඉගෙන ගත්ත පැය සංඛ්‍යාව මෙතනින් තෝරන්න. කෂිගෝ ජපනීස් සෙන්ටර් එකෙන් N5 සහ N4 කියලා කියන පන්ති දෙකට සම්බන්ධ වෙච්ච අයට පුළුවන් මේ 160 පැය 160ක් කියලා කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන තෝරන්න තියෙන්නේ මීට කලින් ඔයාලා මේ වගේ කම්පියුටර් බේස් ටෙස්ට් එකකට මුහුණ දීලා තියෙනවද නැද්ද කියලා. එහෙම මුහුණ දීලා නැත්නම් මේ පළවෙනි එක උඩ ටික් මාක් එකක් දාන්න. හරි. ඊට පස්සේ ඔයාලට ඔයාලා ජපන් භාෂාව ඉගෙන ගත්ත ඉන්ස්ටිටියුට් එකේ නම මෙතන සඳහන් කරන්න තියෙනවා. ඔයාලා ජපන් ඉගෙන ගත්ත ඉන්ස්ටිටියුට් එකේ නම මෙතනින් සඳහන් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලා පාවිච්චි කරපු ටෙක්ස්ට් බුක්ස් මොනවද කියන එක සිලෙක්ට් කරන්න. ඔයාලා ඉගෙන ගත්ත ආයතනයෙන් අහන්න ඔයාලා පාවිච්චි කරපු පොත් මොනවද කියලා. කෂිගෝ ජපනීස් සෙන්ටර් එකෙන් ඉගෙන ගත්ත අයට පුළුවන් මෙන්න මේ ඉරෝදොරි කියලා කියන මෙන්න මෙතන ටික් කරන්න පුළුවන්. ඒ වගේම මින්නනෝ නිහොංගෝ. ඊට අමතරව ඔයාලට මෙන්න මේ අද කියලා කියන ටික් මාක් එකක් දාන්න පුළුවන්. හේතුව අපේ ආයතනයෙන් මින්නනෝ නිහොංගෝ, ඉරෝදොරි කියලා කියන පොත්වලට අමතරව ශින්කන්සෙන් මස්තා, ඒ වගේම නිහොංගෝ සෝ මතුමේ කියලා කියන පොතුත් රිෆර් කරලා තමයි ඉගැන්වීම කටයුතු කරගෙන යන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලා මීට කලින් JFT මේ වෙබ්සයිට් එක මීට කලින් බලලා තියෙනවද කියලා. එහෙම බලලා නැත්නම් මේ පළවෙනි ටික් මාක් එක දාන්න. ඊට පස්සේ අන්තිමට තියෙනවා ඔයාලා ජපානයේ ඉඳලා නම් මේ JFT කියලා කියන විභාගය ලියන්නේ ඔයාලා කවුරු විදිහටද දැන් ජපානයේ ඉන්නේ කියලා කියන එක තෝරන තැනක් තමයි මෙතන තියෙන්නේ. ඔයාලා දැන් ජපානයේ නෙමෙයි නම් ඉන්නේ මෙතන මේ තියෙන පළවෙනි එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන මේ නෙක්ස්ට් කියලා කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා පොරොපු විස්තර ටික මෙතනින් පෙන්නනවා. මේක අනිවාර්යයෙන්ම ආපහු චෙක් කරන්න ඔයාලා නිවැරදිව ඔයාලගේ විස්තර ටික ෆිල් කරලා තියෙනවද කියලා. එහෙනම් ෆිල් කරලා තියෙනවා නම් මෙතන නෙක්ස්ට් කියලා කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාලට පුළුවන් එක්සෑම් ඩේට් එකක් මෙතනින් තෝරන්න. එතකොට මෙතන ඔයාලට බුක් කරන්න පුළුවන් වෙන්නේ මෙතන හැටියට මේ දෙවිලා තියෙන දිනය, මේ දින දෙක අතරතුර දවසක් තමයි ඔයාලට දවස විදියට බුක් කරන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් සතියක් ඇතුළත වගේ දවසක් තමයි ඔයාලට ටෙස්ට් ඩේට් එක විදිහට සිලෙක්ට් කරන්න පුළුවන් වෙන්නේ. ගොඩාක් ඉස්සරහට තියෙන විභාගයක් සිලෙක්ට් කරන්න දෙන්නේ නැහැ, තෝරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන මේ කැලෙන්ඩර් එකක් පෙන්නනවා. මෙන්න මේක උඩ ක්ලික් කරාම මෙතන මේ යටින් පොඩි ඉරක් ඇඳපු දවස් තුනක් ඔයාලට පේනවා ඇති. මෙන්න මේ දවස් තුනෙන් එකක් විතරයි දැනට අපිට විභාග දවස විදිහට තෝරන්න පුළුවන් වෙන්නේ. මේ තුනෙන් තමන්ට කැමති දවසක්, තමන්ට පුළුවන් දවසක් තෝරන්න විභාග දිනේ විදිහට. එහෙම තෝරලා ඊට පස්සේ මෙතනින් තමන්ගේ රට තෝරන්න තියෙනවා. තමන්ගේ රට තෝරලා මෙතනින් සර්ච් කියලා කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරා. එතකොට මෙතනින් දැන් අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මේ 23 වෙනි දා අපිට ඩේට් එකක් විදිහට තෝරන්න බෑ කියලා. මේකට හේතුව තමයි යාළගේ ජපානයේ නිවාඩු දවසක් මේ 23 කියලා කියන්නේ. ඒක නිසා මේ දවස් අපිට තෝරන්න බෑ. එහෙම තෝරන්න බැරි නම් අපිට පුළුවන් ආපහු අර විදිහටම ගිහිලා කැලෙන්ඩර් එකට වෙන දවසක් සිලෙක්ට් කරන්න.
ඊට පස්සේ තමන්ගේ රට තේරුවා ආයෙත් සර්ච් කියලා කියන බටන් එකට ක්ලික් කරාම ඔන්න ඔයාලට දැන් ඔයාලගේ මේ ඩේට් එක කන්ෆර්ම් වෙලායි තියෙන්නේ. ඊට පස්සේ මෙතන යටින් පෙන්නනවා ඔයාලට විභාගය ලියන්න පුළුවන් වෙලාවල්. මේ නිල් පාටින් පෙන්නන්නේ අපිට දැනට බුක් කරගන්න පුළුවන් වෙලාවල් ටික. රතු පාටින් පෙන්නන්නේ දැනට ෆිල් වෙලා තියෙන ඒවා අපිට තෝරන්න බෑ. ඒක නිසා තමන්ට මේ නිල් පාටින් පෙන්නන තමන්ට පුළුවන් වෙලාවක් සිලෙක්ට් කරන්න විභාගය ලියන වෙලාව විදිහට. ඒක සිලෙක්ට් කරාම ඔයාලට මෙන්න මේ වගේ පේජ් එකක් තමයි එන්නේ. දැන් මෙතනේ තමයි අපිට අදාළ පේමන්ට් එක කරන්න තියෙන්නේ. තමන් කරන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් නම් මෙතන තියෙන මේ ක්‍රෙඩිට් කාඩ් කියලා කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරලා නෙක්ස්ට් කියලා කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පෙන්නනවා කොච්චර ප්‍රමාණයක්ද වෙලාව, ඒ වගේම දවස, තමන් තෝරපු ටෙස්ට් එකට තෝරපු වෙලාව, ඒ ටික ඔක්කොම මෙතන පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් එමර්ජන්සි කන්ටැක්ට් නම්බර් එකක් ඉල්ලනවා, තමන්ගේ වැඩ කරන කන්ටැක්ට් නම්බර් එකක් මෙතනින් සඳහන් කරන්න. ඊට පස්සේ මේ නෙක්ස්ට් කියලා කියන බටන් එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාලට පෙන්නනවා මෙතන මෙන්න මේ වගේ පේජ් එකක්. මෙතන මෙන්න මෙතන පොඩි කොටුවක් පේනවා ඇති, මෙන්න මේක උඩ ටික් මාක් එකක් දාන්න. හරි, ඊට පස්සේ ඔයාලට මෙතන කාඩ් එකේ ඩීටේල්ස් ටික ෆිල් කරන්න තමයි තියෙන්නේ. ඊට කලින් බලන්න දැන් මෙතන පේමන්ට් එක ඔයාලට කරන්න තියෙන කාඩ් එකේ මේ ප්‍රමාණය තියෙනවද කියලා බලන්න. මීට වඩා පොඩ්ඩක් වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන ඔයාලගේ කාඩ් එකේ තියෙන විදිහට නම සඳහන් කරන්න තියෙනවා. දැන් ඔයාලට පේන විදිහට ඔයාලගේ කාඩ් එකේ නම තියෙන එක මේ ඒ විදිහටම මෙතනින් සඳහන් කරන්න. කාඩ් එකේ නම නැත්තම් ඔයාලට පුළුවන් ඒ කාඩ් එක අයිති කෙනාගේ සම්පූර්ණ නම මෙතනින් ගන්න. තමන් පේමන්ට් එක කරන්න ඕනේ තමන්ගේම කාඩ් එකෙන් වෙන්න ඕනේ නෑ. ඕනම කෙනෙක්ගේ කාඩ් එකකින් පේමන්ට් එක කරන්න පුළුවන් තමන්ගේ පවුලේ කෙනෙක්ගේ වුණා. ඒ නිසා ඒ කාඩ් එක අයිති කෙනාගේ නම, කාඩ් එකේ නම නැත්තම් අයිති කෙනාගේ නම මෙතනින් සඳහන් කරන්න. ඊට පස්සේ මෙතන කාඩ් ටයිප් එක සිලෙක්ට් කරන්න තියෙනවා. වීසා කාඩ් එකද මාස්ටර් කාඩ් එකද කියලා ඒක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ පේන විදිහට කාඩ් එකේ නම්බර් එක මෙතනින් සඳහන් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතනින් එක්ස්පයර් ඩේට් එක, කාඩ් එක එක්ස්පයර් ඩේට් එක දැන් ඔයාලට පේන විදිහට මෙතනින් සඳහන් කරන්න. ඊට පස්සේ සිකියුරිටි කෝඩ් එකත් මෙතනින් සඳහන් කරන්න. මේ ටික ඔක්කොම සඳහන් කරලා ඊට පස්සේ ඔයාලා මෙතන මේ තියෙන නෙක්ස්ට් කියලා කියන බටන් එක උඩ ක්ලික් කරන්න. මේක උඩ ක්ලික් කරාම ඔයාලට කන්ෆර්මේෂන් මේල් එකක් ලැබෙලා ඇති. කන්ෆර්මේෂන් ලෙටර් එකත් එක්ක ඔයාලා එක්සෑම් එකට රෙජිස්ටර් වෙලා තියෙනවා කියලා. එක්සෑම් එකට යද්දි අනිවාර්යයෙන්ම ඒ කන්ෆර්මේෂන් ලෙටර් එකත් අරගෙන යන්න.